Припас. Пидоры там сидят. රුසියානු හමුදාව සහ වැග්න බට කණ්ඩායම් අතර ඇති වූ මත ගැටුම රුසියානු ජනාධිපති පුටින්ගේ මැදිහත්වීම මත නවතා ඇති අතර ඔවුන් හට දෙවැන්ත ආයුධ තොගයක්ද ලබා දී ඇත. බෙත් සමග වැග්න බට කණ්ඩායම් බක්මූට් නගර සීමාවෙන් ඉදිරියට මෙහෙයුම් ආරම්භ කර ඇත. අද උදෑසන කාලයේ නොනවතින මට්ටමේ විචාර ප්‍රහාර රැල්ලක් දියත් කරමින් වැග්න බටයන් යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළල්ල බක්මූට් නගර මායිමට ආසන්න කලාපයෙන් බිඳ දමා ඇති අතර උක්‍රේන බටයන් සියල්ල තැහැර පලා ගිය බව වැග්න බටයන් දර්ශනනිකුත් කරමින් පවසා සිටි. අමරිකානු CIA සැලැස්මක් මත මහා පරිමාණ ප්‍රහාරයක් සඳහා යුක්‍රේන බටයන් කටයුතු කරමින් සිටින බව රුසියානු බුද්ධ්‍යංශ විසින් තහවුරු කරගෙන ඇති අතර මීට අවශ්‍ය චන්ද්‍රිකා දත්ත සහ බුද්ධි තොරතුරු මේ වන විටත් යුක්‍රේනයට ලබා දී පවතින බව රුසියාව විසින් හෙළි කරගෙන තිබේ. මෙම ප්‍රහාරය මැයි මස 9 ආරම්භ කිරීමට නියමිත අතර මෙම ප්‍රහාරයේ සාර්ථකත්වය මත අමරිකාව ඇතුළු බටහිර සහයෝගය යුක්‍රේනය වෙත තවදුරටත් හිමිවේද යන්න තීරණය වන බැවින් මෙම ප්‍රහාරය යුක්‍රේනය විසින් රුසියානු ආක්‍රමණය වැළැක්වීමට කරන අවසන් සහ ප්‍රබලතම උත්සාහය විය හැකි බව බුද්ධ්‍යංශ විසින් තවදුරටත් දන්වා ඇත. මෙම ප්‍රහාරය සඳහා යුක්‍රේන බට කණ්ඩායම් විසින් මාස පහක කාලයක සිට සූදානම් වෙමින් පවතින අතර බටහිර විසින් පසුගිය කාලයේ සීමාව තුළදී යුක්‍රේනයට සපයන ලද අවි ආයුධ මහා පරිමාණ මට්ටමින් යොදා ගැනීමට නියමිත බව වැඩිදුරටත් පවසා තිබේ. මෙම යුක්‍රේන උත්සාහය නියත මට්ටමින් පරාජය කරන බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු පවසා ඇත. මෙම ප්‍රහාරය සම්පූර්ණ මට්ටමින් ව්‍යාර්ථ කර දැමීම සඳහා සියලු ආකාරයේ යුදෝපකරණ සූදානම් කොට අවසන්ව පවතින අතර මේ වන විටත් යුක්‍රේන බටයන් ප්‍රතිප්‍රහාරය සඳහා සූදානම් වන ප්‍රදේශ වෙත බුද්ධි තොරතුරු මත පදනම්ව සාර්ථක මට්ටමේ බරාවි සහ මිසයිල් ප්‍රහාර දියත් කරමින් පවතින බව ඔහු විසින් තවදුරටත් දන්වා ඇත. දෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.